රංජන් රාමනායක මැතිතුමාගේ ගොන් කතා. දැන් එතුමා දිගින් දිගටම කට ඇරියොත් කියන්නෙම ගොන් කතාවක්. අපේ පැරණි පඬිවරු කියලා තියෙනවා, අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝ ජීරති මන්සානි තස්ස වඩ්ඩාන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. ඇත්තටම ඒක බුදුරජාන් වහන්සේගේ දේශනා පාඨයක්. ඒකේ කියනවා අල්පස්ෘත මිනිස්සු අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝ ජීරති, හරක් වගේ ජීවත් වෙනවා. ඇසිරෙන්නේ කතා බහ කරන්නේ වැඩ කරන්නේ හරක් වගේ. මන්සානි තස්ස වඩ්ඩාන්ති, හොඳට ඇඟපත වැඩෙනවා, මස් වැඩෙනවා. ඒත් පඤ්ඤා තස්සන වඩ්ඩති, නුවණ නම් වැඩෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උත්තරීතර ආයතනයක් නියෝජනය කරන රංජන් රාමනායක දිගින් දිගටම මේ විදිහේ මහ පහත් ගොන් කතන්දර කියමින් රටේ ගෞරවනීය මහා සංඝරත්නය ජාතියත් හැල්ලුවට ලක් කරන තත්ත්වය අපි දිගින් දිගටම බලාගෙන හිටියා. දැන් පහුගිය දවසේ ආසන්නම කාරණය තමයි මේ රටේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව මහත් වූ විචනයක්, තාමත්ම දේශ සහගත විචනයක් කළා. මේ මිනිහ අඩුම ගානේ පන්සලකටවත් ගිහිල්ලා දාන වේලක්වත් දීලා භික්ෂුන් වහන්සේලාගේ සුවදුක් හොයන සාසනික ජාතික ප්‍රශ්නවලදී මැදිහත් වෙලා ඒ තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ට කරන මිනිහෙක් නම් තවත් කමක් නැහැ. දැන් මේ මිනිහ මොකද කරන්නේ? දාන වේලක්වත් දෙන්නේ නැතුව, ගිලම්පස කෝප්පයක්වත් දෙන්නේ නැතුව, පන්සලට සත පහක ආධාරයක් කරන්නේ නැතුව, අඩුම ගානේ එන්නේ යන්නේවත් නැතුව භික්ෂුන් වහන්සේලා විවේචනය කරනවා. මම දැක්ක ඉතිහාසයේ රංජන් රාමනායක පන්සලකට ගියේ අර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා පැරදිච්ච වෙලාවේ. මේ මිනිහ ගියා ගම්පහ පැත්තේ පන්සලකට, මේක රාජපක්ෂ පවුලේ බූදලයක් කියලා හිතාගෙන ඒ ගැන විවේචනය කරන්න. වෙන කිසිම අවස්ථාවක පන්සලකට ගියේ ඒ තියා අඩුම ගානේ තමන් නියෝජනය කරන ආගමේ සිය ගණනක් මැරුණා මීගමුව ප්‍රදේශයේ කටුවපිටියේ. මේ මහා ඛේදමාචකයේදී අර මිනිසුන්ගේ දුක වේදනාව තුනී කරගන්න ඒ ගැටලුවට මැදිහත් වෙන ඍජුව මේ අය මන් දැක්කේ නෑ ඉන්නෝ. ඒ සඳහා මේ රටේ භික්ෂුන් වහන්සේලා තමයි අන්‍ය ආගමික මතධාරීන් වුණත් භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ වුණා. බිෂොප්තුමා සමග ඔවුන්ගේ දුක සැප බෙදාගන්න, ඒ වගේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අධිෂ්ඨානය. ඒ සඳහා වචනයක් කටහෙල්ලුවේ නැති මේ රංජන් රාමනායක ගොන්තඩිය අපි කියන්න ඕන මේ මිනිහට වෘෂභ රාජයෙක් කියලා. ඇත්තටම ඒ වෘෂභ රාජයෙක්ගේ තියෙන ලක්ෂණ එතුමාට තියෙනවා. ඉතින් මේ වෘෂභ රාජයා කට ඇරලා මේ විදිහට ජාතික ආගමික වශයෙන් මේ රටේ ජාති මුරුදේවතාවුන් හැටියට කටයුතු කරන ලබන මහා ඓතිහාසික උරුමයක් සංස්කෘතිය රැකගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීම, විවේචනය කිරීම අපි තරයේ හෙලා දකිනවා.